පිරිසිදු ශක්තිමත් දක්ෂිණාංශික දේශපාලනයක් වෙනුවෙන් ජාතික ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එන්න අපි දකුණට හැරෙමු. ලංකා ජනතා පක්ෂයෙන් තරංග දේවප්‍රිය අංක 13න් කොළඹට බදුල්ලේ අපිව අමතක නොකළ අපිත් අමතක නොකරන එකම මිනිසා හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක අංක 2කින් ගෑස් සිලින්ඩරේ නැවතත් පාර්ලිමේන්තුවට අරගල කරපු මේ රට හදන්න ඒ ආණ්ඩු බලය ලබා ගැනීමට ඒ පළවෙනි පියවර තබපු දිනය හැටියට තමයි 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ඉතිහාසය තුල ලියවෙන්නේ ඒ ඉතිහාසය ලියපු ඒ ඉතිහාසය ලියන්න උදව් කරපු බොහෝ දෙනෙක් මෙතන ඉන්නවා. ඉතින් ඒ නිසා මම ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එදා ඔබ ඡන්ද ලකුණු ඔබ කතිරයක් විතරක් නෙවෙයි ගැහුවේ. එදා ඒ දිනේ කතිරේ විතරක් නෙවෙයි. ඔබ ඊතාත්ම අමාරු තත්වයන් තුල අපිට රාජ්‍ය බලය එරෙහි වෙලා තියෙන මොහොතක මාධ්‍ය බලය අපිට එරෙහිව පාවිච්චි කරපු මොහොතක අපිට එරෙහිව බොරු අවලාද නගපු වෙලාවක ඒ සියල්ල නොතකා අපි මත විශ්වාසය තබමින් අපි එකතු වෙලා ඔබ අප එකතු වෙලා ගොඩනගපු ජාතික බලවේගයේ ඒ ජනතා ව්‍යාපාරය මත විශ්වාසය තබමින් ඔබ අපිත් එක්ක එකතු වෙලා මහන්සි වුණා. අවුව වැස්ස නොතකා මහන්සි වුණා. සතප්ප ගණන් ඇවිදින්න ඇති උගුර වේලෙනකන් ඔබ කතා කරන්න ඇති කැන්වසින් ගියා පෝස්ටර් රැලෙව්වා රැස්වීම් තිබ්බා ඒ සියල්ලම කරපු ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ඒ කාලේ අපි ගැන බොරු ගණනාවක් කිව්වා. විශේෂයෙන්ම ජාතිවාදය අවසන්න මුස්ලිම් ප්‍රජාව ටාගට් කරගෙන අපි පිළිබඳ බියක් ඇති කරන්න විශාල උත්සාහයක යෙදුණා. ඒ උත්සාහය නිසා ඒ කාලය තුල අපි දිහා ටිකක් විමසිලිමත්ව බලාගෙන හිටපු අය මේ අය මොන වගේ අයද දන්නේ මේ මොනවද කරන්න යන්නේ කියලා අපි ගැන සැකයක් ඇති වුණා නම් ඒ සැකය සාධාරණයි. මොකෝ ඔච්චර අපි ගැන බොරු කිව්වා. අපි ගැන බයක් ඇති කරා. ඒ අයත් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මොකෝ ඒගොල්ලෝ දන්නවා ඒ කියපු බොරු දැන් බොරු හැටියට ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තවදුරටත් අපි ගැන සැකයක් නැති වෙලා අපිත් එක්ක ඒ දිනෙන් දින එකතු වෙන ඔබ සියලු දෙනාවත් මම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මේ ජාතික ව්‍යාපාරයට. ඒ බොරු කියන එක නවත්තලා නෑ හැබැයි හොඳේ. මොකෝ ඒගොල්ලොන්ට කියන්න යථාර්ථවාදී කතාවක් නෑ. ඒගොල්ලොන්ට ජනතාවට දෙන්න අලුත් බලාපොරොත්තුවක් නෑ. මං කියන්නේ මං නිකන් හිතන්න මං දැන් නාවලපිටියේ ඉඳන් ආවේ. නාවලපිටියේ අපේ අපේක්ෂකයා අපේ අපේක්ෂක සහෝදරි තුෂාරි සිලින්ඩරෙන් ඉන්නවා මහින්දානන්ද.
මහින්දානන්දයි තුෂාරි සහෝදරී තරංගයක්ද මං අහන්නේ නේද මං අහන්නේ ඒක තේරීමක්වත් නෙවෙයි එතන තියෙන්නේ මහින්දානන්දට මොකද්ද ජනතාවට කියන්න තියෙන අලුත් කතාව මං හොරකම් කරන එක චුට්ටක් අඩු කරන්නම් ආ මං ඉස්සර වැරදි වලට සමාව ගන්නම් ඒ වගේ කතාවක් නේ කියන්න පුළුවන් වෙන්නේ මොකද්ද යාට දෙන්න පුළුවන් අලුත් කතාව මොකද්ද යාට දෙන්න පුළුවන් අලුත් බලාපොරොත්තුව නේ එච්චට පැති මාළු කරලා ප්‍රතිපත්ති එහාට මෙහාට කරලා මොකක් ප්‍රතිපත්ති නැහැ කියන එක හොඳටම පේන්න තියෙන වෙලාවක අපේ තුෂාරි සහෝදරී ඉන්නවා මහින්දානන්දත් එක්ක තරඟයක් නැහැ මේ පාර නාවල පිටිය නියෝජනය කරමින් තුෂාරි සහෝදරී පාර්ලිමේන්තුව එන බව කිසිම සැකයක් නැහැ ඒ වගේම තමයි මේ වේදිකාව තුල ඉන්නේ අපේ වෛද්‍ය හංසක සහෝදරයා වෘත්තියෙන් වෛද්‍යවරයෙක් තව අවුරුදු 10ක් සේවය කරන්න පුළුවන් ඕන තරම් සල්ලි හදන්න තිබ්බා අවස්ථාව තිබ්බා ඒ සියල්ලම අතෑරලා දේශපාලන ජීවිතයක් වෙනුවෙන් ඔබත් සමග වැඩ කරන්න අපිත් සමග වැඩ කරන්න ඔහු වෛද්‍ය වෘත්තිය අතෑරලා අපිත් එක්ක එකතු වුණේ එවැනි කැපවීමක් තියෙන අය ඉන්නකොට අපි මොකටද බය වෙන්නේ අපි මොකටද සැකයක් තියාගන්නේ මේ රට අපිට හදන්න බැරිද පුළුවන්ද කියලා සාකච්ඡාවක්වත් අවශ්‍ය නැහැ මෙවැනි කැපවීමක් කරන්න පුළුවන් අය එකතු වෙන එකම බලවේගය ජාතික ජන බලවේගය ඒ නිසා තමයි අපිට විශ්වාසයක් ඇතුව මේ රට බාර ගන්න හයිය ශක්තිය හැදෙන්නේ එකක් ඔබ අපිත් සමග එකතු වෙලා ඉන්න එක දෙක මෙවැනි කණ්ඩායමක් එක්ක තමයි අපි මේ රටේ වැඩේ බාර අරගන්නේ අපි මේ රට හදන්න යන්නේ මෙවැනි කණ්ඩායමක් එක්ක ප්‍රතිපත්ති ගරුක නීති ගරුක හොරකම් කරන්නේ නැති ජනතාව වෙනුවෙන් කැප වෙන කණ්ඩායමක් එක්ක මේ රට හදන එක ගැන කිසිම සැකයක් තියාගන්න එපා අර ජනතාවට අලුත් කතාවක් දෙන්න බැරි ඒ කණ්ඩායම බොරු වපුරමින් යනවා නැවත නැවත ඔවුන් ජාතිවාදය අවසන්න උත්සාහ ගන්නවා අපි මේක කලිනුත් කියලා තියෙනවා නැවත වතාවක් මම අවධාරණය කරන්නම් ජාතික ජන බලවේගය කියන්නේ මාලිමාව කියන්නේ සියලු දෙනා එකතු කරන වේදිකාව සියලු දෙනා එකතු කරන ජාතික ව්‍යාපාරය සියලු දෙනා එකතු කරනවා කියන්නේ එකිනෙකාගේ අනන්‍යතාවයන් වලට ගරු කරමින් එකිනෙකාගේ සංස්කෘතියට ගරු කරමින් අපි යන පොදු ගමනක් තුල අපි සියලු දෙනා එකතු වෙන එක එකතු වෙනවා කියන්නේ අපේ වෙනස්කම් මකල දානවා කියන එක නෙවෙයි අපේ වෙනස්කම් අපේ විවිධත්වයට ගරු කරමින් ඒ විවිධතා තුල අපි සියලු දෙනා